ක්‍රිස්තුස් වහන්සේ තුල ප්‍රේමවන්ත සහෝදරය සහෝදරිය කිතුනුවන් වන හැමෝම දන්නවා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පරිත්‍යාගය තුල ඔබට මට පාපයට සමාව තිබෙනවා මේ පාපයට දෙන්නව සමාව වැරදි ලෙස අර්ථකථනය කරගනිමින් වැරදි ලෙස භාවිතයට ගනිමින් එදිනදා ජීවිතයේ තමන්ගේ ජීවිතය පාපයට ගෙනියමින් හිතා මතාම පව් කරමින් දන ගහලා යාක්ෂා කරලා පාපයට කමාවිල්ල කොහොම පාපොච්චාරණය කරපුවාම තමන්ගේ පව් සියල්ල ඉවරයි කියලා හිතාගෙන ඉන්න කිතුනුවන් බොහෝ පිරිසක් අද සමාජයේ ඉන්නවා. ජේසුස් වහන්සේ කියනවා නුඹලාත් එකිනෙකා තම තමාගේ සහෝදරයාට සිතින් කමා නොකරනවා නම් ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේද නුඹලාට එසේම කරනවා ඇතැයි කීසේක. ජේසුස් වහන්සේ කියනවා අපිට පාපයට කමාව තිබෙනවා. ඔව් ඒක ඇත්ත තමයි. හැබැයි අප ඉදිරියේ ඉන්න සහෝදරයාගේ මිතුරගේ වේවා අසල්වැසියාගේ වේවා අපිට එදිරිවාදිකම් කරන අපිට සතුරුකම් කරන පුද්ගලයාගේ වේවා පාපය අමතක කරලා අපිට දෙවියන් වහන්සේ ගාවට එන්නට කියලා කියනවා. ඔහුගේ පාපයට සමාව දීලා ඔහු කරපු වැරැද්දට සමාව දීලා දෙවියන් වහන්සේ වෙත එන්නට කියලා කියනවා. අන්න ඒ විට උන්වහන්සේ අපිට සමාව දෙනවා. එහෙම නැතුව ඒ පුද්ගලයාගේ පාපය අපි හිතේ තියාගෙන හිටියොත් අපි අමතක කරන්න නැතුව සමාව දෙන්න නැතුව හිටියොත් දෙවියන් වහන්සේ අපිට ඒ දේම කරන්නට යනවා කියලා සුදුලිය විල කියනවා. අපි මොහොතක් හිතලා බලමු. අපි පව් කමාව ලබන්න සුදුසුයිද? නැත්නම් දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට පාපේ කමාව නොලැබෙති වේද? අපට ජේසුස් වහන්සේ